සිදම හාමුදුරුව කියන්නේ ධනේ ලැබෙනකොට බලේ බලේ ලැබෙනකොට මොලේ නැතිවන ධර්ම විනයේ නොදන්නා මධ්‍යම් පාන්තික ධනමතුන් රබටාගෙන ඔවුම සුරාකම අතිකේ ඌූදේට පලිගන්න වැඩකන පුතක්ජනහිස් මික්ෂුවක් විතරයි. සුජාතාතාවග ලෝක ුඩුහ පොලිය තියෙන එක දන්නන්නේ මාත් දන්නවා ම ක්කොම කියවනවා. සමමාහරු කියන අත්‍ර අතක කතා ගේ ම හ පුොරු කිය ැමති ො නිස්ස දන්නමට ඔන්න. හර පොත්තල තියෙනවා ඇතටම සුජාතා එකදවසක් නෙවේගයේ කොඩක් දවස් කිරිපිණි වරන්ගිය. පින්වත්ත මේ කරන්නේ තමාන් බුදු හාමුදුරුවෝ කල මතයක් හදන්න ඕන හින්ද බුද්ධ චරිතයේ ගාත නය කිරීමක් සම්පූනේම පිටිදිවේ සිරිදම්ම හාමුදුරුවන්ගේ කපටිකම. ලබා ගඇත මනුස්ස පින්වන්ත ජීවිතය පිටදිවේ සිරිධම්ම ස්වාමීන් වහන්සේ බුදුන් මරලා බුද්ධත්වේ පැහැර ගැනීමේ කපටිකම තමයි මේ කරන්නේ. හැම සමාජයකම ඉන්නවාන්නේ දනවත් බලවත් නොමගේ අවන්න පුළුවන් මනුස්සයෝ හරියට අජාසත්ව කුමාරයා වගේ දෙවදත තිරුන්හන්සේට පුළුවන්කම ලැබුණා තමන්ගේ අරමුණට යන්න අජාසත්ව කුමාරයා වගේ හීතු සම්පත් තියනෙන එක් නොමගේ අවල ඔහු අර හා තාත්ථාව ගහතනය කරන්න විිසාාර රත්තුමාව ගාතනය කෙරෙවා ඒක කරන්න දෙවදාත තෙරුන්හසට පුළුවන්කම ලැබුණා. සිරිදම්ම හාමුදුරුවත් මේ කරන්නේ මහා පලි ගැනීමක් ඉස්සර උන්නවහන්සේට විච්චි දේවල්වලට මහා පලිගැනීමක්. හරියට මහසේ රත්තුමාගේ කාලිහිටිය සංගමිත්ත හාමුදුරු වගේ මහා පලිගැනීමක්. ඒකට ධනවත් බලවත් මධ්‍යමපාන්තික මිනිස්සුන්ග පාවිච්චිකදනවා. ඒ මිනිස්සු දන්නේ නැහැ තමංව මෙී මේ සූක්සම රවට්ටනවා කියලා. එවුනාට ඇත්තටම සිද්ධ වෙන්නේ චතුරාරි සත්‍ය ධර්මය අනුව හිතන්න කිසිම සක්තියක් නැති. ඒ වගේම ධර්මයේ දන්නේ නැති මධ්‍යම්පාන්තික මිනිස්සුන්ග රවට්ටල ඔවුව පාවිච්චි කිරීම. උහස තමන්ග පලිගැනීමට මේ පිරිස පාවිච්චි කරනවා. ඒ කරන්නේ ධර්මය වගේ මිත්‍යා දුෘෂ්ටයක් පෙන්නලා. සේධම්ම හාමුදුරු බුදුදහමේ ප්‍රධාන ඉගැන්වීමක් වන චතුරාරිය සත්‍ය ධර්මය දන්නේ නැහැ. චතුරාරිය සත්‍ය ධර්මය දන්නේ නැති මධ්‍යම් පාන්තික ධනවත්මිනිස්සු හොඳට සැලසුන් කරලා උගාකපටිවිදිහත උන්වහන්සේ රවට්ට නෙකයි මේ කරන්න. පිත්නේ අප සිරිදම්ම හා මුදුරුවන්ගේෙන් අහනවා දැ උන්හන්ස මේ කියනවනේ පොත්පත්තල සමහර පොත්තල සඳහන් වෙනවා කියලා ඔය කියන සමහර පොත් මොනවද කියලා උහන්සේ කියන්න ඕන ඔය කියන සමහර පොත් මනොවද මේ සුජාතා සිටිදියනිය බෝධි සත්වයන් වහන්සේ එක් අනියන් සම්බන්ධයක මේ විදිර පටලවන්න ඔය කියන සමහර පොත් මනවද කියලා උන්හසේ කියන්න ඕනේ නම්බොලින් මක දෙහෙම පොත් නැති හින්දා. පිින්වදි සුජාතා සිටුදියනිය බෝධිසත්වයන් වහන්සේව මොන ගැහෙන්නේ එක දවසක් නෙමෙයි ගොඩක් දවස් ගියා කළ උන්වහන්සේ කියනවනේ එහෙම කියන ඒ විදියට සඳහන් වන පොත් මනවාද කියලත් කියන්න ඕනේ. මේකධානේ සිද්ධාර්ථ කුමාරයාගේ චරිතනය ඝාතනය කිරීමක්. සිද්ධාත කුමාරයාගේ චරිතය ගාතනය කරන්න සිල්ධම්ම හාමුදුරුව විසින් හදපු පදයක් විතරැමේ පදේහැදිය බුදුරජාණන් වහන්සේට. බුදුරජාණන් වහන්සේට සුජාතා සිටදියනිය පාවාදමින්, සිල්ධම්ම හාමුදුරුවෝ විසිම්ම ගොතපු බුද්ධ චරිතයේ ඝාතනය කිරීමේ පදහැදීමක් විතරයි මේක. බෝධි සත්වයන් වහන්සේ මොුණගැහීම දක්වා සුජාතා සිටදියනියගේ ධානය සම්බන්ධ කතාව සුජා ඒ සිටදියනියගේ දරුවා කවුද කියනයක මේ දන්නේ නැති මිනිස්සුන්ම රවට්ටන්නෑම හදන්න සාමාන්‍යයෙන් දැන් පන්සලකට ගෑනු කෙනෙ අනනකට කතා හදන්න නැත්්ද. ඉට පස සුජාතා එයාගේ සේ විකාවත් එක්ක රිය. ඔගල මේේකවට ේරුගන්න ොහර ිනිසු කියන්න නැති පින්ත්න. සුජතාවට ඇතුේ මහබෝධිසත්්‍යයන් වහන්සේ ග අනුකම්පාවදක ලැහු හාම. දැම උන්හන්සේ මහාපරාධයක් මේ කරන්නේ. බෝසතාණන් වහන්සේ හිටිය නිතරම පන්සලක නෙමේ. චරපුරුසියොත් බෝධි සත්‍යයන් වහන්සේ ගැනේ දුස්කරා ක්‍රියාකාල් නිතර හොයා බැලවා. බෝසතාණන් වහන්සේ කියලා කියන්නේ සිරිධම්ම හාමුදරුවගේ ව්‍යාරිකයක් නෙමේ නේ. හජ සම්පත් ඒවාගේ ගිහි සම්පත් ලෞගක සම්පත් ඔක්කෝම අත්හැරලා ජාතිය ජරාව ව්‍යාධිය මරණය මේ ඔක්කෝම දුක් නැති කරන්න තමයි මහබෝධි සත්තන් වහන්සේ ගිහිගේ අත් හැරිය එහෙම නැතුව මේ කවුරුවත්තුන්න වාජීකරණයක් බොන්න බලාගෙන නෙමේ රජසප අත්හැරපු බෝධිසත්වයන් වහන්සේ විශාලා මහනුවර ළඟ තිබ්බ වින්ද්‍යාකෝස්්ටයේ ආලාරකාලාම තාපස්තුමාළඟ ආකංච්‍යායතනය දක්වා ඉගෙන ගත්ත වින්ද්‍යාකෝස්්ටේ එතකොට මුලින්ම හිටියේ මේ සුජාතාවගේ ඔය කියන තැන නෙමේ වින්ද්‍යාකෝස්්ටේ ඇයි ආලාර කාලාම තාපස්තුමාගෙන් ආකිංචං ඥායතනය දක්වා ඉගෙන ගත්තා මේ දුස්කරක්ක්‍රයා කාලේ ඊට පැස්සේ මහිගගෙන් ඉගොඩ වෙලා ඒ හා පැත්ත හිටපු උද්දකරාම් පපුතතාපස්තුමා ලඟට ගිහිල්ල නේවසඥා නාසංඥායතනය දක්වා ඉගෙන ගත්තා. මහාබෝධිසත්වයන් වහන්සේටත් එකේ කාන්තාවන් පාවාදෙන් හත්න ව්‍යාපාරික සිරුදම්ම හාමුදුරුව මේ කතාව දන්නේ නෑ. ඇයි උන්වහන්සේ ්‍යයාන ප්‍රතිසේප කරනවාන. මේ කාලයේ සුද්දෝධන රත්තුමාගේ සුපබුද රත්තුමාගේ චරපුරුසුයෝ. මාර්ුවයෙන් මාරුවට බෝධිසත්වයන් වහන්සේ ගැන හොයල බලන්න ඇවිල්ල හිටියා. එය නිතර හෙව්වා උපස්ථාන කලා මේ අයාතර හිටියා පස්සගතාප සොයෝ. පස්සග තවසම්. ඔබ දන්නවනේ කොන්්ඩ්්‍ය වප බද්ධිය මහානාමස්සජී. කොන්්ඩඥතා ප්‍රස්තුමා තමයි නම් තබන දවසේ. ගිල්ල දෙක්ලනිවාරයෙන් බුදු වෙනවා කියලා කිවසතා පස්තුමා එතකොට ඒ පසග තවසං එක්කයි බෝධිසත්‍යයන් වහන්සේ රජගහනුවරින් ගයාවට වැඩම කල මේක හරි අනු පිළිවෙල කතාවක් සියල්ලම ඉතා පැහැදිලිුව නම් ගම් දිනවකවානු පැහැදිලිුවම පෙන්නල දෙන්න පුළුවන් ඉතා පැහැදිලි කතාවක් නේවසඥ්ඥා නාසං්ඥා එතනයත් උපදවාගෙන ඒ ගුරුවරුන් ඟ තමන් හොය එන්න ජාතිචරා ව්‍යාධි මලණයන්ගෙන් ගැලවීමේ මාර්ගයේ නෑකිර දැනගත්ත බෝධිසත්වයන් වහන්සේ ඊට පස තමයි උරුවේ ජනපදේ නේරංජලා ගංගවරේ දුස්කරක්්‍රයා කරමින් වැඩ හිටියේ. ඒ දුස්කරක්්‍රයාවලට කලින්ට වඩා ගොඩක් එව එකතු වුණ. මේ කාල සේමාව පින්ඩපාති වැඩම කළේ සේනාන නියන්ගමට එළඟ තිබේ සේනාන නියම්ගම. ඒ පලාාතේ තැන්තැන්වල පැවිදිි කොට්ටාස හිටියනේ දැ විශේසේම අවුරුතු හත් අටසීයකත කලින් ඉඳලා පාර්ස වනාත පරපුරේ නිගන්තනාත පිරිස හිටියත් ඒ වටපිටාව ගොඩක්ම ඒශ්‍රාවකයොත් හිටියා. එතු මේ වගේ විවිධ පැවිදි පිරිහිටපු මේ වගේ පලාතක අපි මහබෝ්ධි සත්‍යයන් වහන්සේ අප්‍රාණක ්‍යානයේ ඉඳලා බෝධිෂත්්‍යයන් වහන්සේ පවත්තඵල භෝගීවීම දක්වාම දුස්කරක්්‍රියයා කළා. අප්‍රාණික ධ්‍යානයේ දැන් චතුෘත්ත අධ්‍යානයෙන් අශවාස පස්වාසේ සම්බන්ධ අප්‍රාණක ්‍යානයට ඇවිල්ල ඊට පන්සේ පවත්ත පල බෝගීවීමත් කළ. ඊට පස්සේ තවතවත් ආහාර නතර කරල හුස්ම ගැනීමදී විධ විදිහට එව නතර කරගෙන දුස්කරත්වයා කළා මේ කාලෙ සිහි කලපනාව නැති වුණා. ැ ඇඟකොච්ච දරුවල වුණත්, සිහිකල්පනාව දුර්ුවල වෙන වනං එතන බුද්ධත්තය ලැබීමක් වෙන්නෙ නැහැනේ. ඒ විදිහට සියල්ලම අදදැකල තමයි බෝධිසත්යන් වහන්සේ මේකමයේ අවසානය වෙන්නේ සිහිකල්පනාව නැතිවීමනං සරීරයට අධික දුක්්දනයකින් විමුක්තිය ලැබෙන්න්නේ නෑ කියර තීරණය කරන්නේ. ඊට පහසේ ආනාපාන සට වී සමාධිය දියුණු කරන්න කල්පනා කළ. ආනාපාන සති සමාදිය දියුණු කරන්න නං. ශරීරයේයතාතත්වයට පත්වන්න ඕනනේ. එනිසා බෝධිසත්්‍යයන් වහන්සේ ආහා රණුභව කරන්න ගත්තා. මේ කාලෙ පස්සගතාපසවරු මහා බෝධිසත්්‍යයන් වහන්සේව අත්හරනවා බෝධිසත්්‍යයන් වහන්සේ බුද්ධත්වය උදෙසා යන මේ දුස්කරක්‍රියා අතර කලා කියලා හිතලා. ඔවුන් විශවාහසකලේ බුද්ධත්ය ලැබෙන දුස්කර ක්‍රියාව වලින් කියලා. සිරිදම හාමුදුරුවන්ට මේ කියන කහරණත් තේරයෙන්නේෙ නැහැ. මොකද උන්වහන්සේ මිත්‍යා දුෘස්තිිකයෙක්නෙ සියල්ලම මෙතනීෙන් අවසං වෙනවා. ඒහින්ද විනෝදයෙන් ඉන්න ඕන කෙල උගන්වන උච්චේද දුෘස්ටිකයෙක්නෙ ඉන්නකංකාලබීල විනෝදයෙන් ඉන්න ඕනෙ මේ විදියට හිතන මිත්‍යා දුෘස්තිික්කෙන එක. සිරිදාහම හාමුදුරුවන්ට ්‍යනුපදවාගන්න බැහැ. උන්වහන්සේ ගැ දන්නේ ත් නැහැ. උන්වහන්සේ ලාමක බොලඳ කෙලෙස් බහුල ධනවත් රටවල්වල ඉන්න ඔය සමහරමට්ටමේ පිම්පව් විශ්වාාස කරන්න ඇතුව මුදල් හම්බ කරන්න විතරක් හිත යොමු කරපුපු ්‍යවසායකයෙක් වගේ. උන්වහන්සේ හොඳ දක්ස විවසායකයෙක්. සිරිදම්ම ස්වාමීන් වහන්සේට බුද්ධත්යකීහන මොකක්ද කෙළ හිතා ගන්නවත් බැහැ පින්වත්නී මතක තියාගන්න බෝධිසත්වයන් වහන්සේ කියන්නේ සුජාතා සිටුදියනිය මුුණගැහෙන අවස්ථාව වෙනකොට. සාමානකෙනෙක් නෙමේ ආනංජාභි සංකාරල අභියෙක්. මේ වචෙන්න්න සිදමස්වන් හාසරතේරෙන්න්න උන්හස දන්නඇැ හින්දා. පින්වත්නී බෝධිසත්වයන් වහන්ස මේ වෙන කොට සාමානකෙනෙක් නෙමේ ආනේ ජාාව සංකාර්ලාබියෙක් නීවර්ණවලින් ගොඩාක් ඈතට ගිය. ලෙහෙසයෙන් කෙලෙස් මතුවෙන්නේ නැටිමට්ට මේ හිටිය අස්ට පල සමාපත්තිලාබියෙක් හැමදාම උදේට හැමදාම හිතන දෙයක් තමයි මං අද බුදුුවෙන මං අද බුදුුවෙනමං අද බුදුුවෙනවාමං අද බුදුුවෙනවා මේ තමයි මහ බෝධිත්වයන් වහසගේ ඉක්කම අරමුණ. නැතම්බේ වාජයකර්න පානය කරලා මෙ දරූ හම්බ කරණයක නෙමෙයි. සිරිදම්ම සාමීන් වහසමේ මහා අපරාධයක් කරන්නේ. උහස දන්නවා ප්‍රවට්ටන්න පුළුවන් අධ්‍යම්පාන්තික දරමවිනේ නොදන්නා මෝඩ පිරිසක් ඉන්න කියල ඔවුන් රැවටනව කියලා දන්න හිම ඉන්නවන හම සමාජයකම. අජාසතර අතුමාතිහේ තුකේක්නේ ඔය පූරුවට දේවදත්තෙරු න්හසරවට්ට ගත්තේ ඒවගේ රවට්ටාන පුළුවන් කියලා දන්නවා. එසයි මේ අපරාධී කරන්නේ ශාසනය ව්‍යාපාරයක් කරගත්ත හින්දා. සුජාතාව කළේ වාර්සිකව තමන්ග බාඩය උප්පු කරපු එක. බෝසතාණන් වහන්සේ අරමුණ ස්ෂට කරගන්න හුඟාහක් මහන්සි වෙන කොට හුඟාක් කැපවීමෙන් භාවනා කරන කොට. සුජතා සිටුදියනිය තමන්ගේ වාර්සික දානය තමයි මේදයන්නේ. මේවේද්දී, බෝසතාණන් වහන්සේ ආලාර කාලාම උද්ධකරාමතාපසරු මුණ ගැල රුකූ සංචාරයකින් දීර්ග සංචාරයකින් පස්සේ දැම්මී දුස්කරතියා කරමින් දැන් ආනාපාන සති භාවනාව කරන්නට සරීරයේ සුදුසුමට්ටමට ගන්න ඕනෙහින්ද ආහාර අනුභව කරන්න තීරණය කළ ආහාර අනුභව කරමින් වැඩි හිටිය කාල සීමාව. ආර්ෂස්්ඨායක මාර්ගේ දැන් පිළිපදිමින් හිටියේ. හබෝධි සත්යන් වොහන්සේ සම්මාධිට්ටිය සම්මා සංකප්ව, සම්මාවාචා, සම්මාකම්මාන්ත සම්මා ආජීව, සම්මාවායාම සම්මාසති සම්මා සමාධිකයන ආර්යෂ්ඨායක මාර්ග පිළිපදිම හිතිිය. පිරිිදිව සිරිධම සමන් හස ආර්යෂ්ටායක මාර්ගි හරියට දන්න එත්නෑන සම්මාධිට්ටිකෑ නිවැදි දැකීම නෙමෙයිලු. පින්වත්නක නිවැහදි දැකීමම තමයි. නිවැදිව හරියට චතුරාර් සත්‍ය ධර්මයට අදාළකවුණු දන්න ඇැති වුනොත් ලොකු ප්‍රශ්නයක්. කරම කර්මඵල ආදිය විශ්වාසන කළොත් දවෙලෝක නෑ සතරපාය නෑ ඔය වගේ උච්චේද දෘෂ්ටිකේගේ විධ දෘෂ්තියාරගෙන හිටියොත් ම විසාල අපරාදයක්. ඉන්නකං අවුරදු තුන හතරත්දහයක් පහලක් විශසක්තියක් මිල මුදල් හම්බ කරගෙන කාලබීල්ල ඉන්නකී තේරුම්මකද. මේ ජීවිත වගේ මුළු සසටම අනාත වෙන වනම්. ඉන්නකන් ධනවත්ත බලවත්ත බොහෝම සැපවත්ව සුවසේ ලෞකික සම්පස් යල්ල ලබමින් ලෝකෝතර සම්පතුත් ලබන්න පුළුවන් ජීවිතය අ තිය ොනම් මොන රම් භාගයක්ද. ඒ ජීවිතයේ ලෝකෝතර සම්පත් මේ ජීවිතය හේතු සම්පත්තිය නයට. නැති ඇයට ඊළඟ භවේ දිහරිය. මේ ජීවිතය හරි ඉක්මං භවය කැ ලෝකෝතර සම්පත් ලබන්න පුළුවන් මාර්ගය? වහල දාලා ලෞකික සම්පත් විතරක් ලබන්න පාරකයණක වැරදි. ලෞකික සම්පතිය ලෝකෝතර සම්පතිය දෙකම ලැබෙනකමේ ආර්යස්ථායක මාර්ගයේ තියෙන්නේ. සත්පුරස පිංවත්නේ මේ විදි ඇැත සුජාතාව කළේ වාර්සික භාරයක් ඔප්පු කිරීම. බෝසතාණන් වහන්සේ අරමුණ ෂ්ට කරගන්න හුඟක් වහන්සේමින් භාවනා කරන කොට බෝධි සත්‍යයන් වහන්සේ විස්කම්බන විදිහට කෙලෙසුම් ප්‍රහානය කරල විස්කම්බනා ප්‍රහානයේ සක්තිය ඉතාම උපරිම මට්ටමක, අෂ්ට පල සමාපාති දක්වා ඉහලා මට්ටමකට දියුණු කරගෙන හිටියේ. දැ මේවා අපි දන්නවා කිව්වට සිරිිධම්ම වාමිනහත්‍ර තේරෙන් නැහැ කියලා. එවනාට ධර්මවිනය නොදන්නආකට්ටියේ ධර්මවිනේ දැනගන්න ඕන. කියන්න මනවාද කියී ඔ ඇත්තු හොයල බලන්නතකොට තේද. සත්පුරුෂ පිින්වඇත්න සිරිදම්ම ස්වාමීන් වහන්සේගේ බෞද්ධකමට තියෙන එකම ලක්සනය ඇත්තටම උන්හන්සේ ඇඳංගින්න සිවුර විතරයි. උන්හන්සේගේ අනිස්ස අල්ලම මිත්‍යහා දුෂ්ටිකයි. ඒක නිසා ඒ ස්වාමින් වහන්සේ ධර්මේයටකරනම හානිය තේරුම් අරගෙන ඔය ඇත්තු ධර්මවිනයේ පිළිපදිමින් ධර්මවිනෙන් ඇත්වෙන් නැතුව සසරින් ගොඩි න්න වස්සටයුතු කර ගන්න ඕනේ. අර සුජාත අරවිදියට හැමදාම කිරිපිණු වදන් ගියා කිය යනකොට සුජාතර ළමය කළබන්න හිටියා. බ්‍රක්්මදත් මේ බරණස්තිලිතුමා තමයි එයාගේ මහත්තයා ඒමට සකයක් හිතුුණා. එවා දෙයාට යා අ දුස්කර ක්‍රියාව කල ශරයේ හරලින් දැක්ම් මනුම් පපාවක්කි දෙෙන් නඇති. මට හිතන්න සුජාත කිිපිුනේ ගෙනච්ේ. විශේෂ හදපු රසාහියනකය අගරිචා ශීරය ප්‍රාණවත් කර. මේ මගේ මංහිත නෙුණ හරි. සුජාතාව එදාමයි බෝධිසත්වයන් වහසේ දැක්කේ. සුජාතාව අවුරුදු පතාකරන වාර්සික පූජාව දෙන්න තමයි නුගරුක මුලට තමන්ගේ දාස්සේ පුන්නාව යැයුවේ. මහ බෝධිසත්වයන් වහන්සේ දීර්ග ගමන ගිහිල්ලා දුස්කරක්‍රියයා සමයේ ගුරුවරුන්ගෙන් විවිධීවා ඉගෙනගෙන ආලාර කාලා මුද්දකරාම් පුතතාපසවරුන්ගෙන් අස්්ටඵල සමාපති දක්වා සියල්ල දැනගෙන දුස්කරක්්‍රයා කරමින් මේ හිටිය කාලෙදි සුජාතාව තමන්ගේ අවුදුපතා කරන වාර්සික දේවභාරයේ තමයි මේ උප්පු කරන්නාවේ. සුජාතා මුලින් මේ වෙපුුණාව. දෙතිස් මහා පුලුස ලක්ෂණ තියෙන බෝධි සත්වයන් වහන්සේ. නගරුකමුල වැඩ ඉන්නකොට පුුණනාආදාසී හිතුවේ මේ තමන්ග දේවතාව කියලා. වාර්සික දේව බලිපූජාව කරන්න ලෑස් වෙලා ඉද්දි තමන්ගේ ස්වාමිදියනයට කියනකොට අදනං දෙවියෝ ගහමුලට වැඩම කරල ඉන්නවා කියලා සුජාතාවටත් හරි සතුටය. බෝරි සත්්‍යයන් වහන්සේ අභිනිස්කමනය කරපු දවස ඉඳලා. වෙන පලාත්තල වැඩ ඉඳලා සුජාතාව, මුලින්ම බෝධිසාත්යන් වහන්සේ දැක්ක දවසේ පිින්වත්න කිරිපිඩු පූජා කරනවා ඒ දවස තමයි වෙසක් පෝය දවස ඔබ දන්වන් සුජාතා සිටි දියනයගේ පාර්තනාව ඇකවෝ වචනය. මාගේ මනෝරථය ඉස්ට වුණ මම බලාපොරොත් වනුදී ස්ට වුණ ඒ වගේම උබහන්සේ බලාපොරොත්තු වන දේවල්තියනවනම් ඒවත් ඒ විදිහට මි. වේවා. දැම මේ වෙසක් පෝය දවසේ බුදධත්තයට පත්තන වෙසක් පෝය දවසේ. උදෑසනම සුජාතා සිටි දියනිය නුගරුකමුල වැඩ හිටියය බෝධිසත්වයන් වහන්සේට ධනිපූජ කළ කරපු පාර්තනාව. ඊට ටිකවේලාවකට කලින් සිහින පහත් දැකල හිතිය බෝධිසත්වයන් වහන්සේ. බුද්ධත්වයට එදා පත්වෙන බව තහුරු කරගනමිනුත් හිටියා මේ වගේ කවුණු ගොඩක් ඒක රාසී වෙලා. ඊට පාස සිද් වන කතා ඔයත් තු දන්නවා. මේ වෙනකොට සුජාතාවගේ දර්ුහා ලොකු තරුණඒක්. පින්වත්න අවුරුද්ධක වගේ කාලයකින් යුහාවෙච්ච තරුණයෙක් උපදින්නනම්. සිරිධම සහමින් වහන්ස ඔය කියන ඔය වාජීකයන ඔය වගේ රසායනිකයක්ම වෙන්න වෙනවානේද. හැබැ මේ ලෝක නං එහෙම දෙයක් ලැබෙන්නේ නෑ. අවුරුද්ධක වගේ කාලකින් කොහොමද ළමයෙක් තරුණයෙක් වෙලා විවා වෙලා බිනුදකුත් ලැබෙන්නේ. ඒත් අම්මා අවුරුදුපතා කරන භාරය ඔප්පු කරන්නේ. පංවත්න මේවා කවදාවත් මේ මිහිපිට සිද්ධ වන දේවල් නෙමේ. මෙ කවදාවත් යතරතයක් වෙන්න. මේ මිත්‍යා දෘෂ්ටිවලට අහුුවවෙන්නේ ධරමවිනේ දන්න නැති මෝඩ අයි විතරයි. එලෙසා අපි ඔබට හැමදාම යෝජනා කරනවන තිිපිටක අටුවාටීකා පරිවාරර් ගන්තයක සැබෑ බුද්ධ වචනය දැනගන්න කියලා. බුදු හා මුදුරෝ කියල සමාජගත කරගෙන ලවකික සම්පත් විඳින්න උත්සාහ කරන මෝඩ පුද්ගලීන්ට මේ වගේයට අහුවවෙෙන් එපා. බොහෝම කරුණාවේ මෛත්‍රීයෙන් ඔය ඇත්තන්ට භාග්‍යවතුන් වහන්සේ අවස්්‍ය මාර්ගය පෙන්න්න ලතියෙන කිසිම අඩුපාඩුවක් නැතුව. පින්ුවත්ී තමන් බුදුවෙලා කියල හිතන් ඉන්න ලෝකයා රවට්ටන්න හදන සිරිධම්ම ස්වාමීන් වහන්සේ මේ උත්තම සේෂ්ට බුද්ධ චරිතයයි මේ කෙලෙසන්නේ. උන්වහන්සේට එහෙම හිතෙන්නේ ඇයි කියලා සිරිදම්ම සාමීන්වහන්සේගේ පුතක්ජන හිතම තමයි දන්නේ. උන්හන්සේ පුතක්ජන හිතම තමයි දන්නේ ඇයි උන්වහන්සේට එහෙම හිතෙන්න කියලා. පං එකට කැනෙ රස බෙත් කිය හනය පරණයබුණුව රසදිියයි රත්තරනෝ එක දාලා අද ෙත්තියනො.ේ ආර්ව දෙත්තියන දන්න ෑ දැගන්නන්නේ උ දන්න දන්න. දෙ එකතු කල පොව ල්ල තියන මාසගාන කවරුදු ා තියලකොට ඒ බවහම ඇබැයි සමහර වයිදර අදත් ්‍යයාල්ලි පැත්ව නොවා අදනවා ඔන්නවද දෙන්න ඇැති දුන්නා රත් අවුදුහයත් දුක්වෙන්න බෑරජයකට රජෙක් මේ සැපට හැදි චරජෙක්. අර ඔක්කොම දුා මේගේ සරීරයේ ප්‍රාණවත් වනා මධ්‍යම ප්‍රතිබදාටාව ඔක්කම භාවනවල්ලත ඇරල දැන්ම මදහස හිටිය බුද්ධත්වයට පත් වුණ. ෆිංත්න මොන අපර අද අදදමය කියන්නේ. ත්ත බුද්ධත්වයට පත්තන දවසේ සිදුවීම් ටික බලන්න උදේ පාන්දරම සුජාතාව කිරිපිට පූජ කරනවා. පිඩු හතල ස්නාවයක් කරලා ඒ කිරිදාානය වලඳන මහබෝධි සත්වයන් වහන්සේ අද බුද්ධත්වයට පත්වෙනවා නම් මේ පහත්තරී උඩුගම් බලා යන්නකළ අධිස්ටාන කරනවා. මහබෝදධි සත්වයන් වහන්සේගේ අධිස්ටානී ඉස්ට වෙනවා ඊට පස්සේ ගයාවට වැඩම කරනවා. මේ වෙසක් පොය දවස උදේ කිරියහාර වන්දනවා හවස ගයාවේ බෝධීන් වහන්සේ ළඟ නැගෙන හේදසාබල්ල තමයි අද සොත්්‍යය බබනදුන්නෝ කුසතන් අටමිට තැන්පත් කළ ලාසනය සම්බුද්ධත්යට වැඩ ඉන්නේ. චතුරංග සමන්නාගත වීරයෙන් වැඩන්දලා ආනාපාන සති භාවනාවෙන් අෂ්ටඵල සමාපාතිය උපදවාගන්නවා ඊට පස්සේ පංචාභිකඥාවන් උපදවාගන්න පුළුවන් මට්ටමට සිත දියුණු කරගන්නවා. මේවෙසක්පුවෙදවසේ රාත්‍රී පෙර යමේදී. අපි මහබෝධි සත්‍යයන් වහන්සේ පුද්බේ නිවාසා අනුස්මති ඥානය උපදවාගන්නවා. කලින් ආත්මභාවවල් වල කොහොමද වැඩ හිටියේ. කලින් කලින් බව්වල ආත්නභාව පහාදහාය පන්සීය පන්ලක්ස ි. නිවාසාහන් ුස්මති ඥානයෙන් පරිසා කළ බරනවා. රහත්තිේ මධ්‍යම යාමය වෙනකොට චුතුූපාතඥානය උපදවාගන්නවා. සත්වයින්ගේ චුතිපතිසන්දීෙන් විමසනවා. ඇහිෆිල්ලමක් ගහනකොට ලක්ස ගානක් ඇතිවන සිත්වල වේගය අනුව සිතයන් සිත්තට බලන්න පුළුවන් තරන් තමන් වහන්සේ දියුණු කරගෙන. සියලුම සත්වයයින්ගේ ප්‍රතිසන්දිවිஞ්ඥාන දහනාවේ දකින්න. සත්වයින්ගේ කරම සිත් විසිනවේ දකින්න. සත්වයින්ගේ විපාකවිඤ්ඥාන තිස් දෙකම දකින්න. මනුස්සයින්ගේ වගේම සතරාපාගත අයගේ වගේම දෙවියන්ගේ බ්‍රහ්මයින්ග මේ සක්වල තිස්සේ භූමි තිස්සකේ ඉන්න මේ සක්වල වගේම සියලුම සක්වල වල්ලල ඉන්න. සියලුම සත්වයයින්ගේ ස්වභාවේ දකින්න මහබෝධිස්ත්වයන් වහස දැන්දියුණු වෙලා. මේ වගේ උත්තම චරිතයකට මේ අපරාධදය සිරි දම ස්වාමන් හන්ස කරන්නේ. පුබේනිවාහනඋස්මතිඥානයේ චුතුූපාතඥානය උපදවාගත්ත මහබෝධසත්වයන් වහන්සේ තමයි. පටිච සමමුපා ධර්මය අවබෝධ කරගන්න කටයුතු කරන්නේ. පටිච සමප්පාද ධර්මය. අවිද්‍යා සංකාර, විඤ්ඥාන නාමර, උපසලා ඇත්න පස්ස වීතනාදී විදිහට. පුබීනි වාසාන නඋස්මතිඥානයේ චුතුූපාතඥානයෙන් සන්නද්‍ය වුණු මහබෝධිසත්වයන් වහන්සේ. සාාතිී මෙ අවසංයාමය ලංවෙනකොට පිංවත්නී පටිච සමපාද ධර්මය මිනෙහේකරන කොට සංසාර චක්්‍රය වභාවය සම්පූර්ණයීමම අවබෝධ කරගන්න අරුුණෝධියත් රැය පහන්වීමත් එකටම සිද්ධ වෙෙද්දිී ලෝතුරහා සම්මා සම්බුද්ධාතයට පත්වෙන්නේ. මේවා සිරිධම සාමෙන්හස නොදන්නවා කළම් හිතන්න එපා. උන්වහන්සේට අවස්සැයි. බුදුන්න්නසා තමන් බුදුන් කියන්න. උන්වහන්සේ ලෞකික ආසාවන්ගෙන් පිරුණු කෙනෙකු. උන්වහන්සේට කෙලවරක් නැති ආසා ගෝඩක් තියෙනවා. ඒක නිසා බුද්ධත්වය තමන්ටාරෝපනය කරගන්න තමන් බුදුනා කියලා ලෝකයාට අංඟවන්න ඒ ආසාවත් උන්හන්සේ රිස්ට කරගන්න හිටලා. හැබැයි ඒක කවදාවත් වෙන්නේ නැහැ. මධ්‍යෙන් පාන්තික. ධර්ම විනියේ නොදන්නා මෝඩ අයව රවට්ටගෙන උන්හන්සේ තමන්ගේ බලේධනයේ පාවිච්චි කරල විධ කටයුතු කළාට ටිංවත්න කවදාවත් බුද්ධත්වයට පත්වෙන පුළුව අන්කමක් නැහැ. ඒක සිද්ධවෙන්නේ නැහැ. ඒ උන්වහන්සේ සිද්ධවන එකමදේ දැන් විශ්වාස කරන්න ඇති සතරාපායේ අවිීචීයට යන්න පාර හැදන එක ඔය මධ්‍යීම් පහන්තික දනවතුන්ගේ ධර්මවිනය නොදන්නා උන්වහන්සේගේ ගොඩේ ඉන්න කට්ටිට වෙන්නේත් ඒ දේම තමයි. බොහෝදේවල් පෙන්වාවි අනාගතයේදී. ඉදිී කාලය බොහෝ දේවල් පෙන්වාවි. බලන්න පින්වොති මේ කියන අපරාධවා්‍යය බුද්ධත්යට පත්තනකොට තමමාර රණස් සිරතුමාට සැකේ ඇති වෙලා ගිරි මේ කලා කියෙන ඇතු පිට නැගිලා සිටුවර ඇවෙලා සිද්ධාතර් ගහලවන්. තෙරුුණ කතාව නේරංජනාව ලගද එලවන. ැ යනොට යන්න ුද වෙලා ඒ මේ ගහල බුද්ධත්වේය නමුතුති යන්න මේඒකකාගෙන් ගොටිකාලා බැනුම් හනකම බුද්ත්ව. ඒක වෙතන ගොටිකාගෙන ගිය මුචල ඉඳලාන්නට. දැන් උන්වහන්සේ වසවරති මාරයයා කියල භානය සිටුතුමා කියන තත්ත්වයට පත් වෙලා. දෙ භානය සිටතුමාලු වසවර්ති මාරයා වෙන්නේ. දෙ විදේසනයි පස්සනයට අපි ගන්න තියෙනකොට සේක. මෙතන වසවර්ති මාරයයක් කියය බානය සිටිතුමාද. ඒත් සුජතාව මුලින්ම මුනගැහුණු දවසේ. උදෑසන කිරිියහාර පිළි අරගෙන. ඒ දවසේම හවස ආනාපන්සති භාවනාව වඩලා, පෙරයම පුද්බේ නිවාසා නුස්මති ඥාණි උපදවාගෙන. ඒවාගේම චුතූපපාතඥානයේ මධ්‍යමයාමේද උපදවාගෙන. අලියම බුද්ධත්තයට පත්වෙනකොට. භානසිත්තුමාගේ හිතේ සැකයක් ඇති වුණවද මේ උදේ බෝධි සත්්‍යයන් වහන්සේව දැක්කලා දාන පූජ කරපු තමන්ගේ සිටු දියනිය හවස්සෙනකොට බෝධිසත්වයන් වහන්සේට දරුවකුත් ලබලදීලා දරුව තරුණත් වෙලාත් ඒ දරුව විවාහත් වෙලා ඔක්කෝම ටිකමේ පැවිසි හතලකට අඩු කාලයක් තුළ සිද්ධ වෙන පුළුවන්ද. පිංවත්න මේ ඔබත් තේරුන් ගන්න. එතකොට බානසිත්තුමාද මේ කියන විදිහත ගිරි මේ කළ ඇතුපිට නැගල වසවරති මාරයා විදිහට බුදුරජාණන් වහන්සේ ළඟට එන්නේ. සත්පුරුස පිින්වුවත්න උදෑසනයි අලුියම බුද්ධත්තයට පත්වෙලා. අපේ බුදුරජාණන් වහන්සේ තවදෝට ඇතිේ ආසනයේම වැඩඉන්න කොට. ඒ වෙලාව ගිරි මේ කළ ඇතුපිට නැගල වසවරති මාරදීවපුත්‍රයා තමයි බුදුරජාණන් වහන්සේ ළඟට එන්නේ වසවරති මාරයා. සිරිදම්ම හාමුදුරුවෝ කියන්නේ ධනේ ලැබෙනකොට බලේ ලැබෙනකොට මොලේ නැතිවන ධර්මවිනය නොදන්නා මධ්‍යම් පාන්තික ධනවතුන් රබටාගෙන ඔවුම සූරාකමින් අතීතයේඌූදේට පලිගන්න වැඩකන පුතක් ජනහිස් භික්ෂුවක් විතරයි. මේවට සතුට වන පිරි සින්නවා මේවට එකඟ වන පිරි සින්නවා. ඇයි ඒකටි ධර්ම විනේ දන්න හැ විචිකිච්චා වැඩී කෙලෙස් වැඩී. මිනි ආශ්‍රව අනුසය ඌගයෝග නීවන සංයෝජන, උපාධන ගන්ත කලේසියෝ නැතිකරනව කියනක ලීසි පහස දෙයක් නමේ ඒට හේතු සම්පත් ඕන. පෙරසංසාරයේ පාරමිත වඩා හේතු සම්පත් ඇත්තු දැංහරියට ආර්යස්ථානයක මාර්ග්‍යනුව කටයුතු කලොත් මීජීවිතය මඟ පල් ලබයි හේතු සම්පත් දුරුවල අය නැති අය. දැංහරියට කටයුතු කලොත් ඊලළඟ භවවිදි හරිීක් ම භවයක හරි මග පල් ලබයි. සසරින් ගොඩ වෙන්න පුළුවන් පිම්බර මාර්ගී තියෙනකොට මේ වගේ මිත්‍ය දුෘෂ්ටික ව්‍යාපාරිකයෙන් අහුවෙලා තමන්ගේ ධනයයක් නැති කරගෙන. මි සම්මයක් දෘෂතිියයක් නැතිකදගෙන මත්‍යා දුෂස්තිියකුල් සරන ගත වෙලා පින්වවෙනී නොවිදිනා මහා දුක්්ගොඩකට ඇද වැටින්න හදන්න එ්පා පත්ත ගොඩ තු .